මේකේ වර්තමාන නූතන මේ මේ ජාතික සම්පත විකිණීමේ නූතන පරිච්ඡේදය ඇරඹේ. ඒක ඇරඹෙන්නේ ඇත්තටම 2003 දී රනිල් වික්‍රම 2003 පෙබරවාරි මාසේ 7 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යලි පුබුදුමු ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට පත් වුණා 2001 දෙසැම්බර් මාසේ. අන්න ඒ අවස්ථාවේදී මේ චුකුණාවලේ තියෙන තෙල් ටැංකි 99ම ඉන්දියාවට අමුඅමුවේ විකුණා දමන පාවා දෙන නීති විරෝධී කිවිසුමක් රනිල් වික්‍රමසිංහ රජය අත්සන් කරා. ඒ කිවිසුම අනුව මේ තෙල් ටැංකි 99ම ඉන්දියාවට පැවරුවා. එක තෙල් ටැංකි එක අවුරුද්දක ගාස්තුව ඩොලර් 1000යි. ඒ කියන්නේ රුපියල් 100,000 අද ගත්තොත් රුපියල් 170,000යි. මුළු තෙල් ටැංකි තෙල් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන් එක ටැංකියක් වික්කේ බදු දුන්නේ ඩොලර් 1000ක වගේ ගාණකට. ඒතර ටැංකිය 99ට ඩොලර් 99,000යි. ඊට අමතරව තව අමතර සේවා ගාස්තු කියලා ඩොලර් 1000ක් දාලා මේ මුළු තෙල් ටැංකි පද්ධතියත් මේ මුළු ප්‍රදේශයම මේ සියලුම අනිත් පහසුකම් සමග ඉන්දියානු LIOC කියන ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි කියන එකට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් විකුණුවා.